ආයුබෝවන් කියලා පිළිගන්නම් ද මෑන් YouTube channel එකට මෙයා හරගත්තත් ඔයාලත් කොරෝනා වලින් බේරෙන්න පුළුවන් වේ sweet potato vitamin A බහුල වඩංගු වේ එබැවින් සම පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා කර ගැනීමට ඔබට හැකියාව ලැබේ broccoli vitamin C සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මෙහි අඩංගු වේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍යයට සහාය වීම සඳහා නීතිපත ආහාරයට ගැනීමට සුදුසු එළවලු තේරීමක් ලෙස මෙය නම් කළ හැක Spinach. මෙහි අඩංගු විටමින් C E ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල සහායක් ලබා දෙනවා. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ගේ සෙම් ප්‍රතික්ෂා වළක්වා ගන්නත් ස්පිනාච් වලට හැකියාව තියෙනවා. Oily fish. 2014 දී කරන ලද රිසර්ච් එකකට අනුව ඔමේගා 3 අම්ල දීර්ඝකාලීන ආහාරයට ගැනීමෙන් රොමැටොයිඩ් ආතරයිටිස් කියන රෝගය අවදානම අඩු කරගන්න අපිට හැකියාව තියෙනවා. Bell pepper. රතුපාට බෙල් පෙපර් වල C විටමින් බහුල අඩංගු වෙනවා. එය විටමින් C සඳහා කදිම විකල්පයක්. ජින්ජර්. ජින්ජර් වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණයින් සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩක් ලබා ගැනීම හැකියාව අපිට තියෙනවා. ගාලික්. ඇලිසින් අඩංගු සුදු ලුණු අතිරේක ආහාරයක් ලෙස ගැනීමෙන් සෙම් ප්‍රතිශාව හැදීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා වගේ තියෙනවා. ටියුමරික්. කහ කැන්න ලංකාවේ ගොඩක් අය ආහාර විසමේදී භාවිත කරන කුඩු බඩු වර්ගයක්. සමහර වෙලාවට විකල්ප ඖෂධයක් ලෙසත් පාවිච්චි කරනවා. ඒ වගේම කහ පරිභෝජනයෙන් පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර වැඩි කර ගැනීමට හැකියාවක් ඇති බව හොයාගෙන තියෙනවා. Sunflower seeds. අනෙකුත් ප්‍රතිඔක්සිකාරක වගේම විටමින් E ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නට උදව් කරනවා. Sunflower seeds වල විටමින් E තියෙන හින්දා අපිට ඒක ගොඩක් උදව් වෙනවා. Dark chocolate. Dark chocolate වල තියෙන ප්‍රතිඔක්සිකාරකයන් හින්දා සෛල වැඩි දියුණු කරන්නත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් මේ උදව් වෙනවා. Green tea. Green tea වල අඩංගු වන කැෆේන් ප්‍රමාණය ඉතාම අඩු හින්දා අපිට කොෆී, තේ බොනවට වඩා tea භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන්. Almond. ආමන් කියන්නේ විටමින් E අඩංගු විශේෂ ශක්ති ප්‍රවාහයක්. ඒකේ තියෙන මැග්නීසියම් තන්තු අඩංගු නිසා ඒක ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදව් වෙන්න පුළුවන්. මෙලන්. හොඳින් නිදුණු මෙලන් වල ග්ලූටන් අයෝන් කියන ප්‍රතිශක්තිකාරකයේ අඩංගු වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ආසාදනයන්ගෙන් වළකවා ගන්න උදව් වෙන බව හොයාගෙන තියෙනවා. ක්‍රොමග්‍රනේට් වල තියෙන සාරය ශරීරයට ඇතුළු වෙන බැක්ටීරියා සහ උණ ඇතුළු වෛරස් කීපයකට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙන කියලා වෛද්‍යවරුන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. පුළුවන් හැම වෙලෙම මේ වගේ ආහාර වාඩ ගන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරගන්න ඔයාලට පුළුවන්. එතකොට මේ කොරෝනා කියන වෛරස් එකෙන් ඔයාගේ ඇඟ බේර ගන්න පුළුවන් වෙයි කියලා වෛද්‍යවරුන් කියන්නේ. පානේ මත්පැන් පානේ වගේ දේවල් වලින් වැළකීලා ප්‍රමාණවත් නිින්දක් ලබාගෙන නිදිපතා ව්‍යායාම කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් වෙයි තවදුරටත් ඔයාගේ ඉමුන් සිස්ටම් එක වැඩි දියුණු කරගන්න. ඒ වගේම නිවැරදි අත්සේදීමේ ක්‍රමයක් භාවිත කරනවා නම් ඒකත් ඔයාට ඉමුන් සිස්ටම් එක වැඩි දියුණු කරගන්න වගේම කොරෝනා වලින් ආරක්ෂා වෙන්න වැඩි දියුණුවටත් උදව් වෙයි කියලා මම හිතනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බලන්නට ඔබ ගින්නවා ගැනීමට ද මෑන් channel එක subscribe කරන්න.